ලෝප්‍රකට දාර්ශනික ප්ලේටෝ වරක් කියලා තියෙනවා. නිවට නායකයා සැමවිටම තමන්ගේ රටවැසියාගේ බඩට ආමන්ත්‍රණය කරයි. වීරනායකයා සැමවිටම තමන්ගේ රටවැසියාගේ වීරත්වයට ආමන්ත්‍රණය කරයි කියලා. 2009 අවුරුද්දට කලින් මීට අවුරුදු 10කට කලින් අපේ රටේ ජනතාවට ඕන වුණේ බඩ ගැන නොහිතා මේ රට ගැන හිතන්න. ඔබට මතකනම් 2009ට කලින් කැබිති ගොල්ලෑවේ ප්‍රහාරය. මේ අම්මලා අක්කලට මතක ඇති. මේ අම්මලා තාත්තලට මතක ඇති. මට තාමත් මතකයි එක පියෙක් තමන්ගේ මියගිය දරුවාගේ සිරුර මල සිරුර අත් දෙකෙන් අරගෙන ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් ඉල්ලා සිටියේ, අනේ බුදු සර් අපිට කන්න ඕනෙත් නෑ බොන්න ඕනෙත් නෑ, මේ යුද්ධය අවසන් කරලා මේ රටේ මිනිස්සු මැරෙන එක නවත්තන්න කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කියන්නේ බොහොම සංවේදී නායකෙක්, ආදරණීය පියෙක්. එතුමන්ට ඒක දැනුණා. වැඩි කල් යන ඉස්සෙල්ලා 2009 අවුරුද්ද වෙනකොට එතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එක්ක එකතු වෙලා මේ රටේ 30 වසරක් පුරාවට කිසිම ජනනායකයෙක් අවසන් කරන්න බැරි වුණු ත්‍රස්තවාදය අවසන් කරා. ආදරණීය අම්මේ තාත්තේ, මම ඉපදුනේ 1980 දශකයේ මැද භාගයේ. මම ඉපදුණු දවසේ ඉඳන් මම ඉපදෙනකොටත් මේ රටේ LTT ත්‍රස්තවාදය පටන් අරගෙන ඉවරයි. මට මතකයි මම පුංචි කාලේ මගේ තාත්තගෙන් අහනවා, තාත්තේ යාපනේ තියෙන්නේ කොහෙද කියලා. එතකොට මගේ තාත්තා සිටියමෙන් පෙන්නලා කියනවා, පුතේ මේ තියෙන්නේ යාපනේ කියලා. අපිට යාපනයට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. හැබැයි 2008 අවුරුද්දේදී මට අවස්ථාවක් ලැබෙනවා ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා යාපනේ මුහමලේ කිලාලි නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ලට යන්න. මම දන්න තරමින් කලා ශිල්පිනියක් හැටියට, කාන්තාවක් හැටියට ප්‍රථම සහ අවසාන කෙනා තමයි මම ඉදිරි ආරක්ෂක වළල්ලකට ගිය. මම එතකොට විවාහ වෙලා මාස 3යි. මගේ හොඳම තරුණ කාලේ. මට තාමත් මතකයි මගේ වයසේ තරුණ වයසේ ඉන්න අපේ ආදරණීය රණවිරුවන් තමන්ගේ තාරුණ්‍ය පැත්තකින් තියලා, තමන්ගේ දරුපවුල් පැත්තකින් තියලා, තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව ඒ ඉදිරි ආරක්ෂක වළල්ලේ තමන්ගේ රට වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. මට ඒ දේ දැක්කම මට පුදුම ශක්තියක් ආවා. මේ රණවිරුව නිසා නේද අපි ජීවත් වෙන්නේ කියලා. අදටත් අපි නිදහසේ හුස්ම ටික ගන්න අම්මේ තාත්තේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා. මම වෘත්තීය කලාකාරිනියක්. මේ වේදිකාවේ තවත් වෘත්තීය කලාකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. හැබැයි අපේ අනිත් පැත්තේ ජනාධිපති අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දවස්වල කරන රඟපෑම් දැක්කම මට හිතෙනවා අපි කරන රඟපෑම් මොනවද කියලා. අපි රඟපාන්නේ තිරය ඉදිරියේ. හැබැයි එතුමාගේ රඟපෑම් දැක්කම අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා එතුමාගෙන්. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරෙනි, අපි මේ වෙලාවේ තෝරන්නේ ජනාධිපතිවරයෙක්, රටට නායකයෙක්, වීර නායකයෙක්. අපේ මහජනතාව ආරක්ෂා කරන්න පුළුවන්, මේ රට ආරක්ෂා කරන්න පුළුවන් නායකයෙක්. නැතුව ඩ්‍රම්ස් ගහන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන් සුපර්ස්ටාර් කෙනෙක් නෙවෙයි. අපිට වැඩක් නෑ, මේ රටේ මහජනතාවට වැඩක් නෑ මේ රටේ නායකයා රබර් සරප්පු දෙකක්ද දාන්නේ, සපත්තු දෙකක්ද දාන්නේ කියලා. රෑ 10ටද නිදාගන්නේ, පැය 24ම ඇහැරන් ඉන්නවද කියලා. එහෙම නැත්නම් රෑට ගෙවල් වලට එනවද කියන එක. අපේ මහජනතාවට අවශ්‍ය වෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ, මේ රටේ ජනතාව ආරක්ෂා කරගෙන මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නට ඉඩ නොදී මේ රටේ ජාතික ආරක්ෂාව රැකගන්න අපීත නායකයෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද බොහොම සුවිශේෂී දවසක්. අද මහින්ද රාජපක්ෂ මැතිතුමන් 100 කෙනෙක් වුණ දවස. සුබපතක් නැද්ද ඔබතුමන්ලා? මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය ඉදිරියේ පෙනිපෙනි කලාකරුවන් හැටියට, කලාකරුවන් කියන්නේ රටේක පෙරගමන්කරුවන්. අපි හැමතිස්සෙම 2015 ජනාධිපතිවරණයේදීත් මේ අපේ කණ්ඩායමම මේ හන්දියක් හන්දියක් ගාන ගිහිලා පාරක් පාරක් ගාන ගිහිලා මහජනතාවට අපි නිරන්තරයෙන්ම කිව්වා, රැවටෙන්න එපා,
ඔය කරන්නේ තනිකර බොරුවක් හංසියට ඡන්ද දෙන්න එපා කියලා. හැබැයි 2015 ජනවාරි 8 අපේ රටේ එක්තරා පිරිසකට වැරදුනා. එක්තරා කොටසක් රැවටුණා. විශේෂයෙන්ම අපේ ආදරණීය තරුණ නංගිලා මල්ලිලා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවපු බොරු වලට අහු වුණා. අපි අහලා දැකලා තියෙනවා ගොබෙල්ස් න්‍යාය කියලා දෙයක්. ඒ ගොබෙල්ස් න්‍යාය එකම බොරුව කීපවර ජනගත කරද්දී ඒක සත්‍යයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ කාන්තාව සාමාන්‍යයෙන් ඕපදූප ප්‍රචාරය කරන්න දක්ෂයි කියලානේ. මමත් කාන්තාවක්නේ. එහෙම නේද අම්මයක්ගේ? හැබැයි පහුගිය ඡන්දෙදී මංගල සමරවීර මහත්තයා කාන්තාවන්ට වඩා හොඳට ඒ කටයුත්ත කැප වෙලා කරා. ඒකේ ප්‍රතිඵල තමයි මේ අවුරුදු 4 මාර තුල අපි භුක්ති විඳින්නේ. වෙන්න පුළුවන් හැමදේම වුණා. අවසානයේදී 2009 අපි ලැබපු නිදහසක් නැති වෙලා අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයටත් ලක් වුණා. මේ රටේ තැන් තැන් වල ඒ කාලේ බෝම්බ පුපුරද්දි සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද කියලා බැලුවේ නැහැ. වැඩිහිටියෝද පුංචි දරුවෝද කියලා නැහැ. බෝම්බ වලට හැමෝම අහු වුණා. මහින්ද රාජපක්ෂ මැතුවා බේරගත්තේ මේ රටේ ජනතාව. එතුමන්ට ජාතිවාදයක් තිබුණේ නැහැ. හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ, මේ වැඩිහිටි අම්මලා තාත්තලට මතක නම් 88 89 කාලය මේ ගම්වල තිබ්බ භීෂණය. අද ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයෙක් පත් කරගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට අයිතියක් තියෙනවද? 88 89 කාලෙදි මේ රටේ මේ වෙනකොට උගත් බුද්ධිමත් වෘත්තීය වේදින් වෙන්න හිටපු 60,000කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ රටේ ඝාතනය වුණා. කලාකරුවන්, මාධ්‍ය වේදින්, වෘත්තිකයන්, විවිධ වෘත්තිකයන් කී දෙනෙක් මේ රටේ ඝාතනය වුණාද? ආදරණීය අම්මේ තාත්තේ, මං අහගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මට හොඳ කොන්දක් තියෙනවා කියලා. එතුමාට කොන්දක් තිබ්බනම් මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට පහුගිය වසර 4 පුරාවටම මේ රටේ කටයුතු කරද්දී හම්බන්තොට වරාය විකුණනකොට, මත්තල වී ගබඩා කරනකොට, සංඝයා වහන්සේලා හිරේ දානකොට, රණවිරුවන් හිරේ දානකොට, ආබාධිත රණවිරුවන් පාරට බහිද්දී ඒ කොන්ද පාවිච්චි කළා අමතකම පැත්තකින් තියලා පාරට බහින්න තිබ්බනේ මම මේවට විරුද්ධයි කියලා. ඔබ සියලුම දෙනා හිතනවද මේ රටේ අවුරුදු 4 මාරක් පුරාවටම කැබිනට් අමාත්‍යවරයෙක් වෙලා තීන්දුව తీරන හරියට කොන්ද කෙලින් තියාගෙන ගන්න බැරි කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයෙක් වෙලා තීරණයක් ගනී කියලා? ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ තරුණ දරුවන්ට දැරියන්ට කියලා දෙන්න අපේ රටේ ඉතිහාසෙ මොනවද වුනේ කියලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙද්දි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මොනවද කළේ? අයිඩෙන්ටි කાર્ඩ් හොරකම් කළා. රාජ්‍ය දේපල ගිනි තිබ්බා. බස් ගිනි තිබ්බා. රෑට රෑට දොරවල් යටින් චිත්තාගෙන යන රෑ අතර ලයිට් නිවලා නිදා ගන්න ඕනේ කියලා. හදිස්සියකට ලෙඩකට බේතක් ගන්න වෛද්‍යවරයෙක් ගාවට ගියොත් වෛද්‍යවරයව පහුවදාට මරලා දානවා. එහෙව් අතීතයක් අපිට තිබ්බා. ආදරණීය අපේ දංගිලා මල්ලියට තරුණ තරුණියන්ට කියලා දෙන්න, මේවා සුරංගනා කතා නෙවෙයි, චිත්‍රපටි කතා නෙවෙයි. මේවා තමයි අපි විඳපු යථාර්ථය, අපි විඳපු ඇත්ත. මේ දේවල් දන්නේ නෑ අපේ තරුණ නංගිලා මල්ලියා. ඔවුන් දන්නේ මේ බොහොම මෑත කාලයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිදහසේ අපිට හුස්ම ගන්න දීපු කාලේ විතරයි ඔවුන් දන්නේ. ඔවුන්ට කියලා දෙන්න අපි ඒ වගේ අතීතයක් ගත කළා නැවතත් එවැනි කාලයකට අපි යනවද? මාදුළුවාවේ සෝභිත හාමුදුරුව, මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රේමදාස යුගයේදී මොනවද කළේ? ගහලා කානු දිගේ ඇදගෙන ආවා. රිචඩ් සොයිසලා, සාගරික ගෝමස්ලා, විජය කුමාරණතුංග අමු අමුවේ ඝාතනය කළා. මේ අතීතයේ ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ තරුණ දරුවන්ට මතක් කරලා දෙන්න, මෙතන ඉන්න පිරිස තවත් එහාට යනවා. ඉස්කෝලෙට යනවා, පාසලට, පෙර පාසලට යනවා, පොළට යනවා. ගියාම මේ පණිවිඩය දෙන්න. අදටත් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ චාටු කතා වලට අහු වෙන කට්ටිය. ඒ අයට මේ අතීතේ මතක් කරලා දෙන්න මේ තාත්තේ. අපි දන්නවා මෙතන ඉන්න හැමෝම පොහට්ටුවට ඡන්ද දෙන අය. හැබැයි ඔබතුමන්ලා සියලුම දෙනාට වගකීමක් තියෙනවා. එළියට ගිහිල්ලා මේ පණිවිඩය හැමෝටම බෙදලා දීලා මේ රටේ හරි තීරණයක් ගන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම එයාට මතක් කරලා දෙන්න, ඔය 162 මේ රට වරද්දපු එක්තරා පිරිසක් ඉන්නවා, තාමත් තමන්ගේ වැරද්ද පිළිගන්න අකමැති. ඔවුන් කියනවා උණුත් එකයි මුණුත් එකයි 225ම ගෙදර යවන්න ඕනේ කියලා. මතක් කරලා දෙන්න ඒගොල්ලන්ට මේ තියෙන්නේ ජනාධිපතිවරණයක්. සජිත් ප්‍රේමදාස කියන්නේ 225න් එක්කෙනෙක්. අනුර කුමාර දිසානායක කියන්නේ 225න් එක්කෙනෙක්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඒ 225න් එක්කෙනෙක් නෙවෙයි.
එවගේම මේ තියෙන ජනාධිපතිවරණයක් ඊට පස්සේ ඔබ සියලුම දෙනාට අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 225 තෝරලා පාර්ලිමේන්තු යවන්නේ ඔබ තුමල්ලා තමයි මේ 225 තෝරන්නේ ඔබ තුමල්ලට තීරණයක් ගන්න අවස්ථාවක් ලැබෙනවා අන්න එදාට බුද්ධිමත්ව ඒ තීරණය ගන්න අපේ රට හදන්න ඕන නායකය කවුද ගෙදර යවන්න ඕන නායකය කවුද කියලා මම්මගේ කතාව වැඩි දුරටත් ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ හැබැයි කලා ශිල්පිනියක් හැටියට මටත් තිබ්බ ටෙලි නාට්‍ය චිත්‍රපටයක් කරලා ගෙදරට වෙලා ඉන්න එහෙමත් නැත්නම් ඇවිල්ලා සින්දුවක් කියලා හුරතල් වෙලා hina වෙලා යන්න හැබැයි මේ වෙලාවේ අපිට ලැබෙන අවසාන අවස්ථාවේදී මේ තීරණය හරි විදියට ගත්තේ නැති වුණොත් නම් මේ තාත්තේ මම අම්ම කෙනෙක් මට පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා මගේ දරුවන්ට ඔබේ දරුවන්ට සියලුම දෙනාට මේ රටට අනාගතයක් නැති වෙනවා ඒ නිසා නොවැම්බර් 16 වෙනිදාට නියත ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියමින් නෙළුම් පොහට්ටුවට ජය වේවා